ගාස්තු 66කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තා. විදුලි ගාස්තුව 66කින් මෙලෙස ඉහළ යන බවට පැවසුවද විදුලි ගාස්තු සැබවින්ම 250කට වඩා වැඩි අගයකින් ඉහළ යන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා. සිය අනුමැතිය නොමැතිව උපයෝගිතා කොමිසමේ සෙසු සමාජිකයන් විසින් මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉඩ දී ඇති බවත් එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල 66කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග මෙතෙක් පැවති විදුලි කප්පාදුව අදින් අවසන් කරන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ. කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ගන්න පුළුවන් විකල්ප විශාල ප්‍රමාණයක් පිළිබඳව මාස කීපයක් සාකච්ඡා කිරීමෙන් පසුව තමයි අවසාන වශයෙන් අපිට ගන්න තියෙන තීන්දුව හැටියට තමයි ඒ ගාස්තු සංශෝධනය කියන තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සමාජිකයන්ගේ කැමැත්තෙන් මේ අය ක්‍රමය සඳහා අපිට අවසරය ලැබිලා තියෙනවා. ලංකා බැංකුව හරහා රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් අපිට ගල්ලංගුරු මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් කඩිනමින් ලබා දීම සඳහා ඊ එකඟතාවය පළ කරා. ඒ වගේම මහජන බැංකුව හරහා අපි රුපියල් බිලියන 50ක අමතර ණය ක්‍රමයක් අපි ඉල්ලා සිටියා. විශේෂයෙන්ම අපේ තිබුණු පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන්ට අපිට කිසිසේත්ම ගෙවීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉන්ධන, නැප්තා, දැවිතෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමටත් මූලික ගඟතාවයක් බැංකු විසින් ඊයේ සවසම අපිට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපිට පුළුවන් වෙනවා අද දවසේ ඉඳලා අකණ්ඩ විදුලි සැපයුමක් සඳහා දිවයින පුරාම ඒ කටයුතු කරන්න. අපි ජනවාරි මාසයේ ලබා දීපු යෝජනාව ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වුණා නම් මම හිතනවා මේක වඩාත් පහසු වෙනවා. ප්‍රමාදකින් හෝ ලැබීම තුල මම හිතනවා අද දවසේ ඉඳලා අකණ්ඩ විදුලි සැපයුමක් අපිට සහතික කරන්න පුළුවන්කම තියෙනවා. අලුත් අයක්‍රමය යෝජනා කරලා තියෙන්නේ අද ඉඳලා විදුලිය උත්පාදනය කරන්න යන වියදම ආවරණය කර ගැනීමට පමණයි. ලාභයක් එහෙම නැත්නම් අමතර ආදායමක් විදුලි බල මණ්ඩලයට ලබා ගැනීම අරමුණින් නෙවෙයි. චෝදනාවක් තියෙනවා විදුලි බල මණ්ඩලයට සහ විදුලි බල අමාත්‍යංශයට විදුලි බල මණ්ඩලයේ තියෙන කාර්යක්ෂමතාවය සහ වියදම් කළමනාකරණය කර ගැනීම පිළිබඳව. විවිධ පියවරන් අරන් තියෙනවා වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා. නමුත් අපිට තියෙන අභියෝගය තමයි විශේෂම ගල්ලංගුරු දැවිතෙල් වැනි දේවල් අපිට ලබා ගැනීම සඳහා ඍජුව මුදල් ලබා දෙන සිද්ධ වෙනවා. අපිට සිද්ධ වුණේ පහුගිය කාලේ පුරාවටම අත්පිට මුදලට නෙවෙයි ණය කාලයන් වලට අපිට මිලදී ගැනීම සිදු කරන්න. ඒ නිසා මම හිතනවා මේ අයක්‍රමයේ ක්‍රියාත්මක වීමත් සමග ප්‍රසම්පාදන කටයුතු කිරීමේදී විදුලි බල මණ්ඩලයට අඩු මුදල් වලට ගල්ලංගුරු ලබා ගැනීමට සහ ඉන්ධන ලබා ගැනීමට ඍජුව ලබා ගැනීමට ඒ කටයුතු සිදු කරයි කියලා. විදුලි බිල මෙලෙස ඉහළ නැංවීම අමාත්‍යවරයා සාධාරණීකරණය කළත් විදුලිය පාවිච්චි කරනන්ගේ සංගමය අමාත්‍යවරයාට පවසන්නේ ඉදිරියේදී විදුලිය විසන්ධි කිරීමේ බලකායක්ද මේ හරහා ස්ථාපිත කිරීමට සිදුවනු ඇති බවයි. අති විශාල ප්‍රමාණයක විදුලිය විසන්ධි කරන්න සිද්ධ වෙයි විදුලි වල මණ්ඩලයට. දැන් බලකායක් හදලා කරොත් හොඳයි. මොකද වැඩි වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ වැඩි. මේක නැතුව කොන්ත්‍රාත් දෙන්න යන්න එපා. මොකද මේ පැත්තෙන් උත් ගාණක් ගන්න. ඒක නිසා වහාම මේ සඳහා බලකායක් හදන්න ගෙවල් වලට ගියාම ගුටි ගන්නත් පුළුවන් මේ විදුලි විසන්ධි කිරීම සඳහා. විදුලිය අකණ්ඩව ලබා දෙන බව පවසමිනුයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගත්තේ. නව සංශෝධනයට පෙර ඒකක 30 දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයින් ඒකකයට ගෙවනු ලැබුවේ රුපියල් 8ක මුතලක් පමණයි. එම ඒකක පරාසයට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 120ක් ලෙස පැවතියා. එය අනුව විදුලි ඒකක 30ක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයෙකුට මෙතෙක් ගෙවීමට සිදුව තිබුණේ රුපියල් 360ක මුතලක්. ඒත් නව සංශෝධනයට අනුව ඒකක 30ක් දක්වා විදුලිය භාවිතා කරන පාරිභෝගිකයෙකුගෙන් අයකල ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 30 දක්වා රුපියල් 22කින් ඉහළ නංවා තිබෙනවා. නව ස්ථාවර ගාස්තුව රුපියල් 400ක්. එය මෙතෙක් එම කාණ්ඩය තුල පැවතියේ රුපියල් 120ක් ලෙසයි. එය අනුව ස්ථාවර ගාස්තු රුපියල් 280කින් ඉහළ නංවා තිබෙනවා. එය අනුව ඒකක 30ක් වැය කළ අයෙකුට මෙතෙක් ගෙවීමට සිදුව තිබූ රුපියල් 360 මුදල වෙනුවට ස්ථාවර ගාස්තුද සමග නව සංශෝධනයත් එක්ක රුපියල් 1300ක් ගෙවීමට සිදුව තිබෙනවා. එය රුපියල් 940ක වැඩිවීමක්. අපිට මාසෙකට එනවා 4000 ගාණක්. මේ ආයි මේක එළවලුන් තමයි මොනවද වැඩි කරලා විකුණලා කොහොමද උඩ බිල.
දවසට කන්දවත් සල්ලි නැතුව ඉන්න අයෘත්නේ මේසුන් ගාව. ඒක ඇස්සේ මේ විදුලි බිල මේ වැඩි කරනවා කියන අපි කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් අපිට රුපියල් 400 500 මාසෙට ගෙවා ගන්න බැරි තරම් උදාවලා තියෙද්දී අපි කොහොමද රුපියල් 2000 3000 මාසෙට ගෙවන්නේ කියලා තමයි අපි අහන්නේ. අසාධාරණද කොහොමද ජීවත් වෙන්නේ? මේ අතර විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ආහාර සහ කර්මාන්ත නිෂ්පාදනවල මිල ගණන්ද වැඩි කර තිබෙනවා. අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ සෑම අපේ සේවාවක්ම මිල ඉහළ දාගන්න. උදාහරණයක් විදිහට ෆොටෝකෝපියක් රුපියල් 5කින් අවම වශයෙන් මිල ඉහළ දාන්න සිද්ධ වෙනවා. වගේම ලැමිනේටින් මේ අපේ සේවාවන් සෑම එකක්ම මිල වැඩි වෙනවා. මාධ්‍යයට අවිල බලධාරීන් ඇමතිවරයා කියන දූෂිතක් තියෙනවා කියලා. ඉන්දලා විදුලි මාෆියාවක් තියෙනවා කියන. මේ වට ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? පුළුවන් නම් ඕගොල්ලෝ ජනතාව ඉදිරියට අවිල කියන්න. දූෂණය වෙන්නේ අනිත් මාෆියාව වෙන්නේ ඕගොල්ලෝ ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? දැනට ලන් ෂීට් එකක් රුපියල් 2.50යි 3යි අතර මිලකට තිබුණේ. මේක රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා. කෑම ඔතන කඩදාසි කොළේ මේ කඩදාසි කොළයක් රුපියල් 3.50ක් වුණා මේකත් රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා 115යි 20යි අතරකින් මේ සියලුම ආහාර දවටන يعني ෂොපින් බෑග් එකේ ඉඳලා 115ක් 20ක් අතර මිලකින් අපිට මිල ඉහිලා දාන්න සිද්ධ වෙනවා අද මැදම රාත්‍රියේ ඉඳලා ආපන ශාලාවල බත් පැකට් එක කොත්තුව ෆයිට් රයිස් එක 110ක මිලක් අපි වැඩි කරනවා සමා වෙන්න පාරිභෝගියනි අපිට මේක බලන් ඉන්න බෑ මේ වැඩි කරන්නේ මේ රටේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධව රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම සහ දැන ගැනීම ඒක තුළින් විරෝධයක් ඒ වෙනුවෙන් හැදීම සඳහා තමයි කියන එකත් අපි මෙලම මතක් කරනවා ජනාධිපති මාධ්‍යංශය මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගාස්තු සංශෝධනයත් සමග අඛණ්ඩව විදුලිය සැපීම සහ අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමට ජනාධිපතිවරයා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවයි ආගමික ස්ථාන සහ රාජ්‍ය අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.